ඔය තාත්තා කියන විදිහට උඹට පුළුවන් ද ඔය මොරෝක මුදලාලිගේ දුවත් එක්ක මේ ඔය කියන විදිහ සම්බන්ධයක් පටන් ගන්න? මොකද අම්ම බැරි. මොකද මගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. දැන් ඔය අසනි මහියර කැමතුනේ කොට සින්දු කියන්න පුළුවන් නේද? දැන් මිල අඩු කළා. වැඩි වෙන ජීවන වේදමට සරිලන සූර්ය කිරි. දැන් සහනදායි මිලකට. අම්මේ තව චිකන් කෑල්ලක් ගේන්නකෝ. අම්මේ මේම කාලා පුළුවන් ඈ මියුසික් කරන්න අම්මේ. අනේ මේ චිකන් විතරක් කාලා මියුසික් කරන්න බෑ. මියුසික් උත් ඉගෙන ගන්න ඕනේ. අනිත් එක කෑලි දෙකයි තව තියෙන්නේ. තාත්තර කෑල්ලක් තිබ්බ නැත්නම් ඒ මියමගේ ඔළුවකයි. මේ දැන් මට කියහන් ඔය තාත්තා කියන විදිහට උඹට පුළුවන් ද ඔය මොරෝක මුදලාලිගේ දුවත් එක්ක මේ ඔය කියන විදිහ සම්බන්ධයක් පටන් ගන්න? මොකද අම්ම බැරි. මොකද මගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. දැන් ඔය අසනි මහියර කැමතුනේ කොට සින්දු කියන්න පුළුවන් නේද? ඉතින් මමත් මේ බෑන්ඩ් එකේ නිත්‍ය නියම ගායන ශිල්පියා. එතකොට මහියයි බෑන්ඩ් එකේ ලීඩර්. ඉතින් මම මේ බෑන්ඩ් එකේ ලීඩර්. ඊට පස්සේ කවදා හරි දවසක මම තමයි පාර්ලිමේන්තු යන්නේ. අනේ මට හරි සන්තෝසයි පුතේ උඹ ගැන. හරි සන්තෝසයි. අනික ඉතින් උඹ පාර්ලිමේන්තු යනවා කියලා කියන්නේ උඹ ගියාට පස්සේ උඹට අර ලොකු වාහනයකුත් හම්බෙනවනේ සුදු පාට. අනේ මටත් ඕකේ නැගලා එක දවසක් හරි යන්න තියෙනවා නං. හරි හරි අම්මේ. අම්ම යොසලා ඉන්නකෝ. ඒ දවස වැඩි ඈතක නෙමෙයි. ඉවසලා ඉන්න නම් බැරිය බං. ඔබ දැන් ඔය කෙල්ලත් එක්ක සම්බන්ධකම් ඇති කරගන්න ගියාම අර මහියලත් එක්ක ගුටි බැටහුව මාරු කරගන්න වෙනවනේ. හරි හරි අම්මේ. අම්ම පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. මං තව ටික දවසකින් අර කෙල්ල ටෝක් කරාට පස්සේ. ටෝක් කරනවා? අනේ මේ අනේ පුතේ මේ උඹ ඔය ඕන් නැති වැඩ නම් කරන්න යන්න එපා හොඳේ. අයියෝ අයියෝ අම්මේ මේ ටෝක් කරනවා කියන්නේ යාළු වෙන්න කතා කරනවා කියන එක. ඊට පස්සේ මං තාත්තට කියලා ඇමුත්තුමාට කියලා පොඩි ජීප් කට්ටක් අරගෙන ඒක නැගලා යද්දි කොහමද දැන් කාලේ කෙල්ලෝ අම්මේ ওই මෝඩ කෙල්ලෝ ඉන්නවානේ ওই වාහන වලට ජීප් වලට තමයි රැවටෙන්නේ. ෂා එහෙමනම් ඉතින් කමක් නෑ බං. අනිත් එක ඉතින් එතකොට අපිටත් කිව්ව හැකිනේ අපේ පුතා බඳින්න යන්නේ මොරවක මුදලාලිගේ දුව කියලා. ඈ ලීසි පාසු කල්ලි කන්දරාවද්ද බං? ඈ අම්ම තව මස් කෑල්ල බෙදා ගන්න. අනේ නිකන් හිටා. මස් කෑලි නම් දෙන්න නැහැ. ඕන හොදි ටිකක් දෙන්න. මේ නැත්තම් මගේ ඔළුවකයි. කාපන් කාපන් ඔක්කොම කාපන්.